විශේෂයෙන් අද අපේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි සාකච්ඡාවක් කරා ඇතිලා තිබෙන තත්ත්වය කොහොමද ඉතාම ඉක්මනින් සමනය කරගන්නේ කියලා රටට ග්‍රාමාත්‍රයක් සහ අලුත් ආණ්ඩුවක් හදාගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල පිළිබඳව උන්වහන්සේත් සමග සාකච්ඡා කරේ යම් කාරණා ගණනාවක් ගැන අපි කතා කරා විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි මේ වෙලාවේ ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකවරයා විදිහට එතුමා මේ ආණ්ඩුව බාර ගන්නවා නම් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට ඒ ආණ්ඩුව ගෙනියන්න අපිට යම් සහයෝගයක් දෙන්න පුළුවන් නම් අපි ඒ සහයෝගය ලබා දෙන්න සූදානම්. මොකද හේතුව රට අරාජික කරන්න බැහැ. ඒ නිසා විශේෂයෙන් අපේ පක්ෂ 11 නායකතුමන්ලත් එක්කත් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඒ තීන්දුවත් අපි ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ජනාධිපතිවරයා යන කල් අගමැතිවරයා පත් කරන්න බැහැයි කියලා යම් මතයකින් එකට වැඩිය අපි කියන්නේ කරුණාකරලා මේ වෙලාවේ ඒ නායකත්වයේ බාර අරගෙන වැඩ කරන්න. අපි ඒකට සූදානම්. ඔවුන්ගේ ඔවුන්ට තමයි ආරාධනා කරලා තියෙන්නේ ජනාධිපතිතුමා පළවෙනියෙන්. ඉතින් ඒ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ නැත්නම් ඊළඟට බලන්න ඕනේ ඊළඟට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොකක්ද කියලා. කෙසේ හෝ ඉතාම ඉක්මනින් මෙයට පිළිතුරක් ලබා ගැනීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. අපේ නායක මාහිමිපාණන් වහන්සේලා විශාල කැපවීමක් කරනවා මේ සම්බන්ධව. අපිට ඒකට අපේ ගෞරවය පිරිනමනවා. ඉතින් මම හිතන්නේ පුළුවන් තරම් ඉක්මනින් මේ தත්ත්වය සමනය කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. විපක්ෂ නායකතුමා නම් කොන්දේසියක් දාලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමා ඉවත් වුණොත් තමයි එතුමා මේ බාරගන්නේ කියලා. ඉතින් ජනාධිපතිතුමා ඉවත් වුණොත් ඉතින් රටට අරාජික වෙයි. ඉතින් කවුද ඒකට අගමැති කෙනෙකුත් නැහැ ජනාධිපති. ඊට පස්සේ මොකද කරන්නේ? ජනාධිපතිතුමා අස්සෙන්නේ නැත්නම් එතුමා බාරගන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඒක කරගන්න හිමින් ඉස්සල්ලා අගමැතිකම බාර අරගන්නේ ඉදිරිට කියන්න ඕනේ ජනාධිපතිතුමා යන්න කියලා. නැතුව ජනාධිපතිතුමාත් නැතුව ගියොත් අගමැතිත් නැතුව ගියොත් රට කවුද බාරගන්නේ?